මේ ශ්‍රී ලංකාවේ බොහෝම දෙනෙක් ගාව ඉතාම තදින් මුල් බැහැගත් මතයක් තියෙනවා. ඒ තමයි මේ ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය නැවත නගහ සිටවල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉතාම නුදුරේදී පහළ වෙන්න බලාපොරොත්තු වෙන මහා බලසම්පන්න කුමාරයෙක්. එතුමාගේ නම තමයි දියසෙන් කුමාරය. මේ දියසෙන් කුමාරය ඇවිල්ලා මේ සිංහල ජාතියට එරෙහිව තියෙන සියලුම අභියෝග අයින් කරලා දාලා ලංකාව නැවත අර පැරණි ශ්‍රී විභූතියට අරගෙන එනවා. ඉතාම කෙටි කාලයකින් කියන අය බොහෝ දෙනෙක් විශ්වාස කරනවා සහ මේ කුමාරයාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තවත් එකක් ඔය වගේම කාරණාවක් තියෙනවා මම ගොඩාක් අහලා තියෙන එක. ඒක තමයි මේ රාවණා රත්තුමාගේ කතාව. අවුරුදු 5000කට කලින් සිංහල ජාතිය තමයි ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම ජාතිය. නමුත් විවිධ කාරණා නිසා අපි පල්ලෙහාට ආවා. නමුත් දැන් මේ රාවණා රත්තුමා දැවට නිද්‍රාශීලීව ගත වෙන්නේ අංකසි ගුහාවක ලංකාවේ. එතුමා මේ කාරණාව දැකලා නැගිටලා නැවත මේ අපි අතරට ඇවිල්ලා සිංහල ජාතිය නැවත අර පැරණි ශ්‍රී විභූතියට නංවා දෙන්න ඉතාම නුදුරේදී කටයුත්ත කරන්න නියමිතයි. ඉතින් බොහොම වැදගත්. ඉතින් ඉතාම සතුටු වෙනවා එවැනි ඒ කුමාරවරුන් රජවරුන් අපේ ලංකාවේ පරමාදර්ශී නායකෙක් බවට පත් වෙලා අපේ ලංකාව මේ මට්ටමට ගෙනවෙනවා. ඉතින් මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක වෙන්න තියෙන දෙයක් නේ. ඉතින් ඒක හින්දා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කතා කරන්න යන්නේ ඊට වඩා අතිශය රසවත් කාරණාවක් ගැන. ඒක තමයි මේ කුමාරවරු තාම පහළ වෙලා නැහැ. නමුත් මේ පහළ වෙලා නැති කුමාරවරුන්ට ආවඩන ඒ සමාජ මතය අපේ ලංකාවේ හැදුනේ කොහොමද කියන කාරණාව ඉතාම රසවත් කතාවක්. මූලික සංකල්ප රාශියක් ඇසුරින් මේ සමාජ විද්‍යාත්මක සංකල්ප රාශියක් ඇතුළේ මම අද කතා කරන්න උත්සාහ කරනවා. මොකද සෞර්ධීනේ මේ ලෝකේ මේ දියසෙන් කුමාරවරු පතන ජාතිය එකම ජාතිය සිංහල ජාතිය නෙමෙයි. මේ ලෝකේ දිහා බැලුවොත් ප්‍රධාන කලාප තුනක දියසෙන් කුමාරවරු අපේක්ෂා කාරී ඉන්නවා. මේ දකුණු ආසියානු කලාපය මේ වගේ දියසෙන් කුමාරවරු පහළ වීම ගැන හරිම ප්‍රසිද්ධයි. ඊට පස්සේ අපි කියනවා මේ සබ් සහරන් අප්‍රිකා, ඒ කියන්නේ සහරා කාන්තාරයෙන් පල්ලෙහා තියෙන අප්‍රිකානු රටවල් භූමියක මේ දියසෙන් කුමාරවරු ඒ විවිධ ගෝත්‍රවලින් පහළ වෙන නියමිතයි. ඒ වගේම අපි කියනවා ලතින් ඇමරිකානු කලාපය බහුල වශයෙන් ඒ විවිධ මේ ඉන්කා ශිෂ්ටාචාරය මත පදනම් වෙච්ච ගෝත්‍ර තවමත් ඒ ගොඩාක් තියෙනවා. තියෙ විවිධ ගෝත්‍රවල ගොඩක් විවිධ ආකාර විවිධ නම් වලින් තියෙන දියසෙන් කුමාරයා නෙමෙයි විවිධ නම් වලින් තියෙන ඒ කුමාරවරු පහළ වෙන නියමිතයි නුදුරු අනාගතයේ. හැබැයි මේ කලාප තුනේ තව වැදගත් සමානතාවයක් තියෙනවා. ඒක තමයි ලෝකයේ සංවර්ධනය අතින් බැලුවාම මේ කලාප තුන තමයි සෞර්ධීනි ලෝකයේ සංවර්ධනයේ ඉතාම පසුගාමීව පසු වෙන්නේ. දකුණු ආසියානු කලාපයේ සබ් සහරන් අප්‍රිකා සහ ලතින් ඇමරිකානු කලාප. මොකක්ද මේ දියසෙන් කුමාරවරු පතන මේ මානසිකත්වය මේ වගේ මේ කලාපීය ආර්ථිකය සඳහා සිදු කළ තියෙන්නේ? ඒකේ යම්කිසි සම්බන්ධයක් තියෙනවද? අන්න ඒ කාරණා අපි අද කතා කරන්න යන්නේ. මේ දියසෙන් කුමාරයාට අපි ලංකාවේ පහළ වෙන්න බැරි වෙච්ච ප්‍රධාන කාරණාවක් කියලා මම හිතන්නේ ප්‍රධාන සංකල්ප, මූලික සංකල්පවල පැතිරී යාම. ගණිතයේ විද්‍යාව, දර්ශනවාදී ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සම්බන්ධ ඉතාම මූලික සංකල්පවල දැනුම අපේ සමාජෙ නැති. ඉතින් වහ වහ අපේ දියසෙන් කුමාරයාට ආරාධනා කරන්න ඒ සංකල්ප අපි පතුරවහරින්න ඕනි කියලා මම හිතනවා. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මගේ අරමුණ තමයි ඒ දියසෙන් කුමාරයා නැගී සිටීම සඳහා ඒ අවශ්‍ය කරන මේ ඒ සංකල්ප සමාජයට ඉදිරිපත් කිරීම. ඉතින් ඒ සඳහා තමයි මේ පුංචි උත්සාහය දරන්නේ. දැන් මේ ලෝකේ යමක් සිද්ධ වෙන්න කලින් ඒක සිද්ධ වෙනවා කියන එකට අපි කියනවා ලෝකේ අනාගත වැකි කීම, නැත්තම් ප්‍රොෆෙසීස් කියනවා කියලා. මේ ලෝකේ ප්‍රධාන ප්‍රොෆෙසීස් වර්ග දෙකක් තියෙනවා සෞරදී. පළවෙනි ප්‍රොෆෙසීස් වර්ගය තමයි මුළු ලෝකෙම සියලුම සංස්කෘතිවල අපිට දකින්න පුළුවන් ඩූම්ස් ඩේ ප්‍රොෆෙසී. කියන්නේ ලෝක විනාශය පිළිබඳ අනාවැකි වාක්‍ය. මේ විවිධ ආකාර තියෙන දැන් ඔයගොල්ලන්ට හොඳටම මතක 2012 වසරේ දෙසැම්බර් මාසේ 12 වෙනිදා මායන් ප්‍රොෆෙසි එකක් තිබුණා ලෝකේ විනාශ වෙලා යනවා කියලා. ඉතින් ඒ වගේ ගොඩාක් විවිධ ආකාර මේ විවිධ සත්තු විසින් ලෝකේ විනාශ කරනවා කියන එක. ඊට පස්සේ විවිධ දෙවිවරුන් වලින් ලෝකේ විනාශ කරනවා කියන එක. මහා මේ ග්‍රහකයක් කඩාගෙන වැඩ ලෝක දෙකක් හැප්පිලා ලෝක විනාශ වෙනවා කියන එක. මේ සූර්යයා ලොකු වෙලා ලෝක විනාශ කරනවා කියන මේ විවිධ ආකාර ප්‍රොෆෙසිස් තියෙනවා. මේවා සියලුම සංස්කෘතීන් වල පැතිරලා තියෙනවා, සියලුම ආගම් වල මේක යම් යම් සාධක තියෙනවා. ඉතින් මේවට අපි කියන ඩූම්ස් ඩේ ප්‍රොෆෙසීස් කියලා. නමුත් මේ වර්ගයේ නෙමෙයි අද අපි කතා කරන්න යන්නේ. මේ ප්‍රොෆෙසීස් වල දෙවෙනි ආකාරයක් තියෙනවා.
මේ දෙවැනි ආකාරය තමයි විශේෂ මේ ජන කොට්ටාසයක් මත පදනම්. ඒ ජන කොට්ටාසේ සැබෑ අර්ථය ලෝකයට මතු කිරීම සඳහා පහළ වෙන අති විශිෂ්ට කැරිස්මැටික් නායකයෙක්. ඒ කියන්නේ අති විශිෂ්ට මේ නායකත්ව ගුණාංග තියෙන කුමාරයෙක්, රජතුමෙක්, එහෙම නැත්නම් ජනනායකයෙක්ගේ පහළ වීම පිළිබඳ ප්‍රොෆෙසිස් මේ ලෝකෙ හැම තැනම තියෙන. මේ මේ ඒ කුමාරයාගේ එහෙම නැත්නම් ඒ නායකයාගේ තියෙන මේ ප්‍රධාන කර්තව්‍යයන් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මෙතුමා පහළ වෙන්නේ යම්කිසි පීඩිත සමාජයක් තුල. අංක එක. අංක දෙක මෙයා ඇවිල්ලා මොකද කරන්නේ? ඒ පීඩනයන් සම්පූර්ණ දුරු කරලා දානවා. අංක දෙක, අංක තුන මේ ඒ සමාජයේ නැවත ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම සමාජයක් බවට නැග්ගලා ගෙනියනවා කියන කාරණා මේක තියෙනවා. ඉතින් මේක අතිශය වැදගත්. හැබැයි මේ ප්‍රොෆෙසිස් ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ ප්‍රධාන කලාප තුනක. දකුණු අප්‍රික මේ දකුණු ආසියානු කලාපය, සබ් සහරන් අප්‍රිකා සහ ලතින් ඇමරිකානු කලාප. ඉතින් මම දැන් මේ විවිධ ආකාරවල මේ තියෙනවා, විවිධ නම් තියෙනවා, විවිධ ගෝත්‍ර තියෙනවා, මේ වගේ මම කියන්නේ දහසකට වඩා විවිධ ඔය වගේ ප්‍රොෆෙසිස් තියෙනවා. ඉතින් මම ඔය හැම කලාපයකටම අදාළ වෙන මේ ප්‍රොෆෙසිස් පිළිබඳ ලින්ක්ස් මම පල්ලෙහා දාන්න. ඕගොල්ලන්ට වැඩිදුර මේක අධ්‍යයනය කරන්න පුළුවන්. එකින් එක මට කියන්න යෑම නොහැකි නිසා. දැන් මේ ලෝකේ ඔය වගේ දියසෙන් කුමාරවරු පහළ වෙච්ච අවස්ථා පවා තියෙනවා. දැන් මම ප්‍රධානම ඒවා දෙකක් මට හොඳ මතකයි. මොකද ඒව ටිකක් ප්‍රසිද්ධ වෙච්ච හින්දා ප්‍රධාන වශයෙන් මේ ඔය ලතින් ඇමරිකානු මේ කලාපයේ ඉන්න ප්‍රබල ගෝත්‍රය පැබ්ලෝ ඉන්දියන්ස් කියලා. මේගොල්ලෝ මේ ඉන්කා මායා ශිෂ්ටාචාරයට නැකම් තියෙන මේ කණ්ඩායමක්. 16 වන සතවර්ෂයේදී මේ ප්‍රදේශය පාලනය කර ස්පාඤ්ඤ ජාතිය. ඉතින් මේ ගෝත්‍රය ඇතුළෙන් ඔය දියසෙන් කුමාරයා පහළ වෙනවා කියන ඔය කතාවම ඔය විදිහටම තිබුණා. ඉතින් එකපාර ඔය වගේ සිද්ධියක් වුණාම මොකද වෙන්නේ? පසු කාලේන වෙන්නේ එකපාර දියසෙන් කුමාරයෙක් පහළ වෙනවා. කෙනෙක් නැගිටලා කියනවා මම තමයි ඔය දියසෙන් කුමාරය කියලා. මොකද කරන්නේ? අර සම්පූර්ණ ගෝත්‍රයේ සෑහෙන ප්‍රමාණයක් එකට සමගි කරලා ගොඩ අර ස්පාඤ්ඤ පාලනයක් තිබුණේ. ස්පාඤ්ඤ පාලනයට විරුද්ධව ඒගොල්ලෝ සටන් කරා. ඉතින් සටන් කරලා ඉතින් බොහොම මේ බරපතල විදිහට මනුෂ්‍ය ඝාතනයන් සිද්ධ වෙලා දේපල හානින් වෙලා. හැබැයි ස්පාන් ජාතිකයෝ අර දේසෙන් කුමාරයා සප්‍රෙස් කරා. ඉතින් ඒ විදිහට ඒ කටයුතු වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ හොඳ උදාහරණයක් තියෙනවා මේ නග්පූර් කියලා ගෝත්‍රයක්. ඒගොල්ලෝ බොහොම ශක්තිමත් බලවත් ගෝත්‍රයක්. නමුත් මේ යුරෝපීය ජාතීන්ින්ද ඒකත් සප්‍රෙස් වෙලා හිටියේ, පීඩනයට ලක් වෙලා හිටියේ. ඒ කාලෙත් ඒ ගෝත්‍රය තුලින්ම ලොකු මතවාදයක් ආවා. අපේ ගෝත්‍රය ඉහළට ගැනීම සඳහා අපේ ගෝත්‍රය තුලින් නග්පූර් ගෝත්‍රය තුලින් මේ පහළ වෙනවා කියලා දියසෙන් කුමාරෙක්. ඒ වගේම එක්කෙනෙක් පහළ වෙලා කිව්ව මම තමයි දියසෙන්, එන්න මාත් එක්ක යුද්ධෙට, මම මේක ආයේ ගේනවා මේ කලින් තිබුණු ශ්‍රී විභූතියට කියලා. ඉතින් එහෙම වෙලා අන්තිමට ඉතින් ලොකු මනුෂ්‍ය ඝාතනයන් සිද්ධ වෙලා අවසානයේ අර ඒ දියසෙන් කුමාරයාත් ඝාතනය වෙලා ඉතින් ඔහොම කාරණා සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කාරණා බහුල වශයෙන් මේ ඉතිහාසයේ අපිට දකීමට හැකියාවක් තියෙනවා. හැබැයි අපිට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ මේ දියසෙන් කුමාරයාගේ පහළ වීමවත්, ඒ දියසෙන් කුමාරයා පහළ වුණායින් පස්සේ සිදුවෙන ක්‍රියාදාමය නෙමෙයි. නමුත් ඊට වඩා අතිශය වැදගත් සමාජ විද්‍යාත්මක කාරණාවක් මේක තුලින් මතු කරන්න අපිට අවශ්‍ය වෙනවා. ඒක තමයි මේ ප්‍රධාන කලාප තුනේ මේ දියසෙන් කුමාරයා ඉල්ලන සමාජ මතය කොහොමද ගොඩනැගුණේ කියන කාරණා. මේ කලාප තුනම සෞර්ධේනි අපි වෙන්වෙන් වශයෙන් බැලුවාම එක්තරා වැදගත් මේ සාධකයක් අපිට අඳුර ගන්න පුළුවන්. මේ ප්‍රධාන කලාප තුනම ඉතාම මෑතක් වෙනකම් පැවතුනේ වැඩවසම් සම්ප්‍රදාය රාජ්‍ය ක්‍රමයක් විදිහට බොහෝ විට. ඒ නමුත් 19 වෙනි සතවර්ෂයේදී මේ වැඩවසම් සංස්කෘතියකින් මේ සියලුම මේ ජන කොට්ටාසය මේ කලාප තුනේ එකවර මිදුණා. එහෙම මිදුණාට ඒ මිනිස්සුන්ට ඒ වැඩවසම් ක්‍රමයෙන් මානසිකව ගොඩනැගීමට මිදීමට බැරි වුණා. ඉතින් එවැනි අවස්ථාවල මේ බහුල වශයෙන් මේ කලාපවල මෙලෙස මේ වගේ ප්‍රොෆෙසිස් අත්දකින්න පුළුවන් කියන එක තමයි සාමාන්‍ය සඳහා මතය. අපි ඊළඟට කතා කරමු මොකක්ද මේ වැඩවසම් ක්‍රමය සහ කොහොමද මේ වැඩවසම් ක්‍රමය මේ සමාජයක මිනිස්සු හිතන හැටි වෙනස් කරන්නේ කියන කාරණාව ගැන. වැඩවසම් ක්‍රමය කියලා කියන්නේ මේ ලෝකේ යම්කිසි කාලයක තිබුණු පරිපාලන ක්‍රමයක්. මේ සමාජයේ ආර්ථිකය පරිපාලනය කරන්න මිනිස්සු හදාගෙන තිබුණු පරිපාලන ක්‍රමයක් ලංකාවේ ඇතුළු.
විශේෂයෙන්ම මේ දැන් මේ බටහිර ව්‍යුහයකින් තමයි එන්නේ. රෝම අධිරාජ්‍යයේ බිඳ වැටුණායින් පස්සේ සාමාන්‍යයෙන් 3 වෙනි සියවස 5 වෙනි සියවසෙන් පස්සේ වගේ මධ්‍යතන යුගයේ මුළු ලෝකෙම බිහි වුණා කියලා කියනවා. ඉතින් ඔය කාලේ තිබුණු ප්‍රධානම පරිපාලන ක්‍රමය තමයි ෆ්‍රූඩ්ලිසම්. එහෙම නැත්නම් අපි මේ කියන වැඩවසම් ක්‍රමය කියන කාරණා. මෙතන මේ එතකොට ඒ කාලේ රටක පාලනය සිද්ධ වුණේ ඉඩම් පදනම් වල. ඒ කියන්නේ රජෙක් ඉන්නවා, රජාට ඒ ප්‍රදේශයක යම්කිසි සම්පූර්ණ ඉඩම් බලතල තියෙනවා. රජා මොකද කරන්නේ? පල්ලිහැයින් ඉන්න සමාජ තත්ත්වයක ඉන්න කෙනෙක්ට යම් ප්‍රමාණයක් මේ ඉඩම් බාර දෙනවා. සාමාන්‍ය මේ කියන්නේ ලෝඩ් කෙනෙක්. එහෙම නැත්නම් සාමි කෙනෙක්. රජතුමා ඉන්නවා, සාමිවරයා ඉන්නවා. සාමිවරයා මොකද කරන්නේ? එයා යටතේ ඉන්නවා නයිට්ස්ලා කීප දෙනෙක්. ඒ නයිට්ලට ඒ ඉඩම් හිමිකාරීත්වයෙන් යම් ප්‍රමාණයක් ලබා දෙනවා. ඊට පස්සේ ඒ නයිට් මොකද කරන්නේ? නයිට් ලබා දෙනවා ඒ අවට තමුන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ට, මේ සාමාන්‍ය මිනිස්සුන්ට ඉඩම් වල හිමිකාරය. දැන් ඔයගලන්ට පේනවා ඉහළ රජාගේ ඉඳලා පල්ලෙහා ඉන්න සාමාන්‍ය මිනිස්සයා දක්වා ඉඩම් වල හිමිකාරීත්වය ওই විදිහට බෙදලා ගියා කියලා හිතෙන. ඉතින් මේක ඇත්තටම ඒ කරන්නේ කාරණා තුනක් මත පදනම්. අංක 1 තමයි මේ ඉඩම් වලින් ගන්න යම්කිසි ආදායම රජයට නැවත බදු වශයෙන් අර සියලුම ලේයර්ස් වලට ගෙවීමේ ක්‍රමයක් ඇති කරගන්න. අංක 1 අංක 2 යුද්ධමය අවස්ථාවලදී සෙනග වුණේ. එතකොට සෙනග ඒ ඉඩම් වලින් ඉන්න මිනිස්සුන්ගෙන් යම් ප්‍රමාණයක් ඒ යුද්ධ සඳහා සහභාගී කිරීමටත්, ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි මේ රජුගේ පක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්න එනකොට, බලය පිළිබඳ ප්‍රශ්න එනකොට ඒ ඉඩම් හිමියන් තමුන්ගේ පක්ෂපාතීත්වය ලබා දේවි කියන කාරණා මත. දැන් මේක එක ක්‍රමයක් තියෙනවා. මේක ඕගලන්ට පේනවා පැහැදිලිව මේ සියලුම මේ මුළු පද්ධතියම රඳා පවතිලා තියෙන්නේ කාගෙන්ද? වැඩ කරන මිනිසුන් මත. හැබැයි මේ වැඩ කරන මිනිස්සුන්ගෙන් ඒගොල්ලෝ කරන වැඩවලින් තමයි අර ඉහළ පද්ධතීන් වලට සමුන්ගේ ධනය සහ ජීවන තත්ත්වය පවත්වා ගැනීම සඳහා සම්පූර්ණ හැකියාව ලැබෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ක්‍රමයේ යටතේ ලෝඩ්ස්ලටත් නයිට්ලටත් රජතුමාටත් එහෙම ලකූව කාර්යතාවයක් නැහැ. වැඩ කරන මිනිස්සු තමයි භවතේදී අදත් එහෙම තමයි එක්තරා මට්ටමකට. දැන් හැබැයි පුංචි කාරණාවක් තියෙනවා. ඔයගලන්ට පේනවා මේ පිරමීඩ් එකේ ඉන්න බහුල ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඒ කාලේ මිනිස්සුන්ගෙන් 90% විතරම ඉඳලා තියෙන මේ පල්ලෙහාම ලෙවර් එකේ. එහෙනම් ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ වැඩවසම් සමාජ ක්‍රමයේ ඇත්තටම පවත්වාගෙන යෑම සඳහා 90% බහුතර ජනතාවකට ඒත්තු ගන්නන්න ඕනේ ඒගොල්ලන් මත බලයක් නැහැ කියලා. අර 10% ජනකොටස, ඒ බලය තියෙන ජනකොටස මගින් අර 90% පාලනය වීම හැමෝටම හොඳ බව අර 90% ජනකොටසට පැහැදිලි කරන්න ඕනේ. සෞරුදේනි ඒක කොහොමද කරන්නේ? වැඩවසම් ක්‍රමයේ තුල අපි ප්‍රධාන වශයෙන් දකිනවා එක්තරා සමාජ සංසිද්ධියක්. අපි ඒකට කියනවා ඔප්‍රෙෂන්. එහෙම නැත්නම් පීඩනය, ජනතා පීඩනය මත මේ ජනතාව පාලනය කිරීම. මේ ඔප්‍රෙෂන් කියන එකේ ප්‍රධාන කොටස් 4ක් අපිට මේ සමාජ ක්‍රමයේ තුල දකින්න පුළුවන්. ඔගොල්ලෝ බැලුවොත් සාමාන්‍ය මේ මධ්‍යතන යුගයේ තියෙන මේ ක්‍රමවේදේ, පාලන ක්‍රමවේදේ ගැන මූලික වශයෙන් දකින්න පුළුවන් එකක් තමයි විශේෂයෙන්ම පාලකයා ඇවිල්ලා යම්කිසි පාලකයා මත යම්කිසි දේවත්වයක් නිරූපණය කරලා තියෙනවා. ඒ කියන්නේ පාලකයා හරි විශිෂ්ට දෙවියන්ගෙන් කෙලින්ම එන කෙනෙක්. එහෙම නැත්නම් දෙවියන්ගෙන් වරප්‍රසාද ලැබුණු කෙනෙක් කියලා කියනවා. දැන් මේකට අපි කියනවා සාමාන්‍යයෙන් මේ ideological oppression. ඒ කියන්නේ මේ සාමාන්‍ය ජනතාවත් අර පාලනය කරන අයත් අතර වෙනසක් ඇති කරන ideological සංකල්පයේ මේ වශයෙන් සාමාන්‍ය මේක ගොඩාක් ආගම්වල අපිට දකින්න පුළුවන්. දැන් කුල ක්‍රමයේ ගත්තොත් ඒ කුල ක්‍රමයේ ගත්තාම අපි දන්නවා බ්‍රාහ්ම දැන් මේ සාමාන්‍ය ඉන්දියානු අපි ගොඩක් හුරුපුරුදුවේ ගත්තොත් මේ බ්‍රාහ්මණ සහ ක්ෂත්‍රියයන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇවිල්ලා අපි කියනවා පාලන පන්තියේ ඉන්න අය. ඒගොල්ලෝ මේ දෙවියන්ගෙන් කෙලින්ම ආපු අය, මේ විශේෂයෙන්ම දෙවියන්ගෙන් වැදගත් අවයව වලින් ආපු අය. දැන් ඕක වගේ ඊට පස්සේ අපි ෆ්‍රාන්සේ සහ යුරෝපේ ගත්තත් ඇත්තටම පැහැදිලි කරනකන් දෙවියන්ගෙන් කෙලින්ම ආපු කොටසක් තමයි දෙවියෝ ප්‍රධාන වශයෙන් පාලනය සඳහා මවපු කොටස තමයි මේ පාලකයෝ කියන එක. දෙවියන් ගොඩක් වෙලාට බාහුවෙන් හරි එහෙම නැත්නම් ওই කකුලෙන් හරි මවලා තියෙන්නේ වැඩ කරන ජනතාව. අපි කියනවා මේකට ideological oppression. මිනිස්සු අතර මූලික වශයෙන් වෙනස්කම් ඇති කරනවා ඒගොල්ලෝ හිතන ක්‍රමයේ මැද ඒ කල්චර් එකට බලපෑම් කරලා ideological oppression.
අංක දෙක තමයි මේ ideological oppression මත පදනම් කරගෙන institute එහෙම නැත්නම් social institutes හදනවා. ඒ කියන්නේ සමාජ පද්ධති හදනවා. එතකොට මේකේ තියෙන පැහැදිලි එක තමයි එතකොට මේ විවිධ කුල තියෙනවානේ. ඒ කුල වලට බාර දෙනවා සමාජයේ විවිධ ආර්ථික කටයුතු. හා ඔයා මේ කුලේනේ. ඔයාට කරන්න තියෙන්නේ මේ වගේ. ඔයා මේ කුලේනේ. ඔයාට කරන්න තියෙන්නේ මේ 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 සාමාන්‍ය බර වැඩ. ඔය විදිහට අපි කියනවා institution oppression කියන කාරණාව ගේනවා. ඒ කියන්නේ මේ සමාජ ක්‍රමයට ඒක බද්ධ කරනවා. අංක තුන තමයි interpersonal oppression කියන්නේ. ඒ කියන්නේ කවදාවත් ඒ සමාජ ක්‍රමයේ හැදෙන්නේ කොහොමද? කවදාවත් යම් කිසි කුලයක කණ්ඩායමකට වෙනත් කුලයකට අදාළ දේවල් කරන්න දෙන්නේ නැහැ. oppress කරනවා. ඒ කියන්නේ හිතන්නකෝ යම් කිසි සාමාන්‍ය ඔය මේ වැඩ කරන මේ පන්ති කුලයක කෙනෙක්ට කවදාවත් රජයේ ඉහළ තනතුරු දෙන්නේ නැහැ මේ ක්‍රමයේ යටතේ වැඩවසම් කරු කියලා. මේ ක්‍රමයේ යටතේ අර විවිධ කුලයන් එහෙම නැත්නම් විවිධ සමාජයේ මේ විවිධ බලතල හිමි අයව මේ එකතු කරන්න දෙන්නේ හරියට මේ සෝෂල් සිස්ටම් එක මේන්ටේන් කරනවා. ඒ වගේම මේක අවුරුදු 100 ගාණක් සමහරවිට අවුරුදු 1000 ගාණක් යනකොට මොකද වෙන්නේ? අර පල්ලෙහාම ඉන්න කණ්ඩායමට තමුන්ට මේ සමාජ කොටසක් විදියට තේරුම් ගන්න යනවා. ඒගොල්ලන්ට සමාජය තුළ බලයක් නැහැ කියන කාරණා. මොකද ඒගොල්ලෝ දෙවියෝ මම්පු කට්ටියක් නෙමෙයි. මේ කල්චර් එක ගැන අපි කතා දෙවියෝ මම්පු කට්ටියකුත් නෙමෙයි. ඒගොල්ලන්ට වෙන රැකියාව කරන්න හැකියාවකුත් නැහැ. ඒ වගේම ඒගොල්ලන්ට සමාජයේ ලොකු පිළිගැනීමක් නැහැ. ඉතින් සාමාන්‍ය වසර 100 ගණනක් ගියාම කල්චර් එක අපි දන්නා ඉවෝල් වෙන එකක්. ඒ මිනිස්සුන්ටම තේරෙනවා ඒගොල්ලන්ට බලයක් නැති අය කියලා. මේක තමයි අපි කියන්නේ ඉන්ටර්නලයිස් ඔපරේෂන් කියලා. මේක තමයි අවසාන අරමුණ අර වැඩවසම් ක්‍රමයේ තුල. ඒතර වැඩවසම් සමාජයක වැඩ කරන ජනතාව තීරුම් ගන්නේ ඒගොල්ලන්ට බලයක් නැහැ. බලය තියෙන්නේ ඒගොල්ලන්ට වඩා ඉහළ යම් කිසි අධිකාරීලත් කට්ටියකින් තමයි මේ බලය එන්න ඕනි කියන කාරණාව ඒ සමාජයට බද්ධ වෙනවා සෞර්ධේ. ඒක හරිය වැදගත් එකක්. ඒ මට්ටමට ආපුවම පස්සේ තමයි අර වැඩවසම් සමාජ ක්‍රමයේ ඉතාම පහසුවෙන් පවත්වන්න. හැබැයි සෞර්ධයෙන් මේ යුරෝපයේ තුල ඉතාම කෙටි කාලයක් තුල මේ වැඩවසම් ක්‍රමය බිඳ වැටුණා. ඒ කියන්නේ මධ්‍යතන යුගයේ මැද භාගයේ වෙනකොට මේ අපි කියන වැඩවසම් ක්‍රමයට ගොඩාක් අභියෝග ආවේ. ඒක ප්‍රධානම කාරණාව තමයි 1300 වගේ 13 වන සස්වාසී මැද භාගයේ වෙනකොට මුළු යුරෝපයේ තුලම පැතිරී ගියා මහා විශාල භයානක වසංගතයක් කළු බ්ලැක් ඩෙත් කියලා. ඒ කියන්නේ කළු මරණය කියලා. මේ මේ කිනිතුල්ලන් භාවිකයෙන් මහා භයානකව පැතිරලා ගියා. විශ්වාස කරන්න යුරෝපයේ ඉන්න ජනතාවගෙන් දැනට තියෙන එස්ටිමේට්ස් අනුව 130 160 අතර ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. මේක නිසා මොකද වුනේ? මේ මිනිස්සුන් වැඩ කරන ජනතාව ගොඩාක් අඩු වුණා. අඩු වුණාම මොකද වුනේ? ඉන්නේ ටිකයි. ඒගොල්ලන්ට ලොකු බලයක් ආවා. එතකොට කවුරු හරි කතා කරලා ලෝඩ් කෙනෙක් කතා කරාට වැඩ කරන්න එන්න කියලා ඒගොල්ලෝ තමුන්ට පඩි ගෙවන්නේ නැත්තම් ඒගොල්ලෝ එන්න යාවේ නැහැ. ඒ කියන්නේ මේ වැඩ කරන ජනතාවගේ ඉල්ලීමේ හැකියාව, ඒ කියන්නේ ඩිමාන්ඩින් පවර් එක වැඩි වෙනවා. මේක නිසා ඒගොල්ලෝ අතර මුදල් එන්න පටන් ගත්තා. ඒ වගේම සාමාන්‍යයෙන් කියනවා මධ්‍යතන යුගයේ අග භාගයේ වෙනකොට අපි කියනවා මේ එන්ලයිට්මන්ට් මූවමන්ට් කියලා. මේ යුරෝපයේ පුරාම විද්‍යාව සහ තාක්ෂණයේ ඉතාම නැග්මක් පැතිරලා ගියා. බොහොම මේ ගොඩාක් ඒ ගැන කතා කරන්න ගත්තා. මිනිස්සුන්ට මේ 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 මුද්‍රණකමේ දියුණු වෙච්ච හින්දා සාමාන්‍ය මිනිස්සුන්ට මේ සංකල්ප යන්න පටන් ගත්තා. මේ සාමාන්‍ය මිනිස්සු එන්න 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 මොකද වෙන්නේ? දැනුමින් වැඩෙන්න ගත්තා. ඒ දැනුමත් එක්ක ඒගොල්ලන්ට අලුත් බිස්නස් වලට යන්න හැකියාව තිබුණා. ඒකෙන් වැඩිදුර ඒගොල්ලන්ට මුදල් අතට ආවා. එන්න එන්න මේ වැඩ කරන මිනිස්සුන්ගේ බලය මොකද වුනේ? කාලයත් එක්ක වැඩි වෙන්න ගත්තා. ඒතර වැඩවසම් ක්‍රමයට අර විදිහට පවත්වාගෙන යන්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද වැඩ කරන ජනතාව මත ගොඩාක් පවර් එක ආවා. දැන් මේකේ උච්චතම අවස්ථාවක් කියනවා සාමාන්‍ය 1700 ගණන් වගේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ප්‍රංශ විප්ලවය ඇති වුණා. ප්‍රංශ විප්ලවය තුන සිද්ධ වුණේ ඇත්තටම මේ අධිකාරයක හොඳ උදාහරණයක්. මේ අධිකාරීලත් වැඩවසම් ක්‍රමයේ බිඳ වැටලා සාමාන්‍ය මිනිස්සුන්ගේ බලය සෑහෙන දුරකට ඉහළට ආවා. මේක මේක ප්‍රංශයේ සිද්ධ වුණාන් පස්සේ මුළු යුරෝපය හරහාම පැතිරලා ගියා.
හැබැයි යුරෝපයේ මේ විදිහට මේ කටියද සිද්ධ වුණාට අර මම කීප වර ප්‍රදේශ තුනට මේකලන්ට මේ බ්ලැක් ඩෙත් එක ආවෙත් නෑ. ඔය කියන චින්තන සංස්කෘතිය විශේෂයෙන්ම මේ අපි කියන්නේ විද්‍යාත්මක ආයුරකින් ආවෙත් නෑ. ඒක ඉතින් ඒ වැඩවසම් ක්‍රමේ ඒ ඒ කියපු රටවල් වල දකුණු ආසියාවේ සබ් සහරන් අප්‍රිකා සහ ලැතින් ඇමරිකානු කලාපවල ඒ විදිහටම ඕක පැවතීගෙන ගියා. ඊට පස්සේ මොකද වුනේ, යුරෝපයේ ඕගොල්ලෝ දන්නවා පසු කාලේන යුරෝපයේ අය විවිධ රටවල් ඔය කියන ප්‍රධාන කලාප තුනට සංක්‍රමණය වෙන්න ගත්තා. ඒගොල්ලන්ගේ අර සාමාන්‍ය මිනිස්සු මත ගොඩක් මේ බලය වැඩි වීමත් එක්ක මොකද කියන්නේ වෙළඳාම් දියුණු වුණා. වෙළඳාම් දියුණු වුණා සමග මේ දේශාරණටේ කියන එක ගොඩක් ආවා. ඉතින් මේ විදිහට මේ කලාප වලට මිනිස්සු පටන් ගත්තා. මේ කලාප වලට ඇවිල්ලා ඒගොල්ලන්ගේ තියෙන අර තියෙන යුද බලයේ හැකියාව නිසා මොකද කරේ, ඒ රටවල් අල්ලගත්තා. දැන් මේ රටවල් අල්ලගන්නවා කියන එකක් ඒ රටවල් පාලනය කරනවා කියන මේ කලාප තුනේ රටවල් පාලනය කරනවා කියන්නේ තව එකක්. ඉතින් මේ මිනිස්සු භාවිතා කරපු යුරෝපීය ජාතීන් භාවිතා කරපු කාරණාව තමයි අර කලින් කියපු ඔප්‍රෙෂන් කියන ක්‍රමවේදෙම. ඒගොල්ලෝ කිසිම වෙනසක් නොකර මේ කියපු කලාප තුනේ ඒ විදිහටම භාවිතා කරා. දැන් රටවල් අල්ල ගන්නවා කියන්නේ එකක්, ඒ රට පාලනය කරනවා කියන්නේ තව එකක්. එතකොට කොහොම මොකද්ද මේ 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 බටහිර ජාතීන් භාවිතා කළේ අර රටවල් පාලනය කරන්න? අර වැඩවසම් ක්‍රමයේ ඒ දවස්වල ඉතාම හොඳින් පැතිරලා තිබුණු වැඩවසම් ක්‍රමයේ මේ ප්‍රදේශවල ඒකම භාවිතා කරලා ඒගොල්ලෝ පාලනය කරා. ඒගොල්ලෝ කරේ මොකද්ද? දැන් සාමාන්‍ය ඒ රටවල් වල තිබුණු කලින් තිබුණු පරිපාලනයේ ওই විදියට ඩෙන්ටිෆයි වෙච්ච තීරුම් ගත්ත විවිධ සමාජ මට්ටම් තිබුණානේ. මේ අලුතෙන් මේ බටහිර ජාතීන් ඇවිල්ලා මොකද කරේ? ඒක කිසිම වෙනසක් කරේ නැහැ. ඒගොල්ලෝ ඒ හිටපු සමාජ මට්ටම් වලටම මේ අලුත් ක්‍රමයේ යටතේ තව වැඩි වැඩි වැඩිපුර වශයෙන් බෙනිෆිට්ස් එන විදියට, වැඩිපුර ප්‍රතිලාභ එන විදියට ඒවා එහෙම්මම මේව කරා. ඒ කියන්නේ අර සාමාන්‍ය සමාජයේ ක්‍රමේ තිබුණු ඒ සමාජ ව්‍යුහයන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වාසියට භාවිතා කරා. ඉතින් ගොඩාක් රටවල්වල මේ ක්‍රමයේ මේ වැඩවසම් ක්‍රමයේ දිගින් දිගටම මේ බිඳ වැටෙනවා වෙනුවට සිද්ධ වුණේ ශක්තිමත් වෙන එක මේ කොලෝනියලිසම් එහෙම නැත්නම් මේ අධිරාජ්‍යවාදයේ යටතේ. ඉතින් කොහොම හරි මොකද වුනේ, හැබැයි සාමාන්‍යයෙන් 19 වෙනි සියවස වෙනකොට ඕගොල්ලෝ දන්නවා මේ සෑම රටකට පාහේම මේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ මේ සියලුම රටක් පාහේම ඒගොල්ලෝ නිදහස ලැබුවා. නිදහස ලැබුණා අර වැඩවසම් ක්‍රමයේ හොඳට ශක්තිමත් වෙලා හොඳටම මේවා වෙලා තිබිලා එකපාරම මිනිසුන්ට නිදහස ලැබුණ සෑම මිනිස්සෙක්ගේම දේශපාලන හැකියාව දැන් අපි සාමාන්‍යයෙන් ගොඩාක් රටවල් සර්වජන තන්ද බලයක් ලැබුවා. ඒ කියන්නේ සියලුම රටවල් වලට ඒ ඉන්න ජනතාවට තමුන් පිළිබඳ දේශපාලන අදහස් මේ පිළිගන්න පුළුවන් මට්ටමක් ආවා. නමුත් ප්‍රශ්නේ තිබුණේ ඒක භාවිතා කිරීම සඳහා අවශ්‍ය කරන අර මේ මේ කල්චරල් මයින්ඩ් සෙට් එක. එහෙම නැත්නම් ඒ සමාජයේ තියෙන්න ඕනේ ඒ මේ සිතුම් පැතුමේ ජනතාවට තිබුණේ නැහැ. දැන් මේක පැහැදිලිවම පේනවා ලංකාව ගත්තත්. ඔයගොල්ලෝ දන්නවා නිදහසින් පස්සේ මේ වෙනකල් ලංකාව පාලනය කරලා තියෙන මේ අපි ගත්ත නායකයෙක් ගත්තත් ඉතාම කුඩා මේ රදළ පැලැන්ති වලට අයිති කීප දෙනෙක්ට තමයි පැවැත්ලා තියෙන්නේ. ඉන්දියාව ගන්න. ඉන්දියාවේ ඕගොල්ලන්ට පැහැදිලිවම පෙන්වන ප්‍රධාන දේශපාලන පවුල් අතර තමයි බොහෝ විට මේ බලය තියෙන්නේ. දැන් ගාන්ධි ෆැමිලි එක ගත්තොත් ඒක එහෙම. ඒ වගේම ඉන්දියාවේ තියෙන බොහෝමයක් දේශපාලන පක්ෂවල තියෙන්නේ ඒ ඉන්න ප්‍රධාන සමාජිකයන් හැම කෙනෙක්ම පායින්නේ යම්කිසි පවුලකින් පත්වෙලා. පකිස්තානයේ ගත්තත් එහෙමයි. එක ගොඩක් වෙලාවට නැවත බලයට එන්නේ එකම ෆැමිලි එකක් රද්දල පළන්තියේ අයට තමයි බලය යන්නේ. නමුත් යුරෝපයේ මේ ක්‍රමේ දකින්න ඉතාම අඩුයි නැති තරම්. එතකොට අර වැඩවසම් ක්‍රමයෙන් ක්‍රමයක් විදියට දේශපාලන ක්‍රමයක් විදියට මේ කලාප තුනේ මිනිස්සු අයින් වුණත් සමාජ ක්‍රමයක් විදියට ඒක එහෙම අයින් වුණේ නැහැ. ඒ සිතුම් පැතුම් ඒ විදියටම තියෙනවා. ඒතර මේ සමාජ ක්‍රමයේ නිරූපණය තමයි ඒ සාමාන්‍ය ජනතාව සෑම විටම හිතනවා මේ තමුන්ගේ මේ ඉන්න මට්ටමින් තමුන්ව බේරා ගැනීම සඳහා තමුන්ට ඉහළ වෙච්ච සමාජ පන්තියකින් කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලන්ව බේරා ගනී කියන කාරණා.
ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මේ පොදු ජනතාවගේ කෙනෙක් කියලා. නමුත් සෑම විටම දකින්නේ ඔය සියලුම ඒ ප්‍රොෆෙසීස් එහෙම නැත්නම් අනාගත වාක්‍ය බැලුවොත් සෑම විටම සාමාන්‍ය මිනිස්සයාට වඩා ඉහළ මිනිස්සෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. කවදාවත් සාමාන්‍ය මිනිස්සු අතරින් එක්කෙනෙක් ඇවිල්ලා එයා නායකයා වෙයි කියන කාරණාව නම් අපිට දකින්න නැහැ. ඉතින් සෞර්දීනි සමාජ විද්‍යාත්මක ඇසකින් මේක ඉතාම ලස්සනට අපිට මේ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් මම තාමත් කියන්නේ අපේ දියසෙන් කුමාරයා පහළ වීම ගැනවත් අපේ රාවණ රත්තුමාගේ පහළ වීම ගැනවත් මම මුකුත් කියන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් වෙන්න පුළුවන්. හැබැයි එතුමන්ලට නැගී සිටින්න අපිට මේ සංකල්පය තේරුම් ගැනීම අතිශය වැදගත්. ඒක තමයි සමාජයක් විදිහට අපි හැම කෙනාගේම තියෙන දේශපාලන හැකියාව සහ අපි හැම කෙනාගේම තියෙන බුද්ධිමය හැකියාව සහ අපි හැම කෙනාටම මේ සමාජය තුළ මේ වෙනසක් ඇති කරන්න පුළුවන් කියන මතය අපි හැමෝම තනි තනි වශයෙන් මේ විශ්වාස කරන්න ගන්න නැති තාක්කල් මේ වැඩවස මානසිකත්වයෙන් සෞර්ධෙන්නේ අපිට බෙදීමට ඒකෙන් මිදෙන්න අපිට හැකියාවක් නැහැ. අන්න ඒක මිදෙන දවස එනකම් මට ගොඩාක් විශ්වාසයි ඔය කියන කුමාරවරු අපේ රට පහළ වෙන්නේ නැහැ කියලා. ඉතින් අද ඒක තමයි මට මතු කරන්න අවශ්‍යම කාරණා. මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි දෙයක් මේකෙන් අදහසක් ගන්න ඇති කියලා. ඔයගොල්ලන්ගේ අදහසුත් මට ලියා බලන්න, මට ලියා තබන්න පල්ලෙය. මට ආසයි ඒ කාරණා ගැනත් යම් කිසි විශ්ලේෂණයක් යෙදෙන්න මේ සංකල්පය ගැන. ඉතින් නැවතත් මේ වගේ වැඩසටහනක අපි හම්බුමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මේකට සම්බන්ධ වුණාට.